අයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් අඩු කාලෙකින් රසම රස නූල්ස් එකක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ මේක ක්ෂණික නූල්ස් එකක් වගේ ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් අඩු කාලෙකින් අපිට හදාගන්නත් පුළුවන්. අපි නම් බලමු මේ සුපිරිම නූල්ස් එක ගොඩක් රසට ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට තඹ ගත්ත නූල්ස් ටිකක් ලේස්ති කරගන්නවා. ඊට අමතරව මේ විදිහට කපා ගත්ත ලොකු ලූණු, ගෝවා, අම මිරිස්, ලූණු කොළ සහ ඉඟුරු සුදු ලුණු ලේස්ති කරගන්නවා. ඒ වගේම බිත්තර දෙකක්, ඊට අමතරව තක්කාලි සෝස්, ඒ වගේම සෝයා සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, තුන පහ කුඩු සහ ලුණු කුඩු ලේස්ති කරගන්නවා. මේ ටික තමයි යාළුවනේ අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් පීඩික පහලින් දාලා තියෙනවා. එතනින් අරගන්න. ඒ ටික ලේස්ති කරගත්තන් පස්සේ මේ වගේ පතරංග තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් හොඳින් රත් කරගෙන අපි කපාගත් ඉඟුරු සුදු ලුණු ටික මේකට එකතු කරගන්නවා. තෙල් වෙනුවට ඔයාලා ගව බට තියෙනවා නම් ඒව දාගන්න. ඉඟුරු සුදු ලුණු ටික හොඳින් රත් වුණාන් පස්සේ අපි මේකට කපාගත් ලොකු ලුණු ටික දාගන්නවා. දාගෙන මේ ටිකත් විනාඩියක් දෙකක් හොඳින් රත් කරගන්නවා. අපි දාගන්න ලුණු වැඩි වෙන තරමට අපේ නූල්ස් එක ගොඩක් රසවත් වෙනවා. මේ ඔක්කොම ටික හොඳින් බැදුනන් පස්සේ අපේ බිත්තර ටික මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා මේකට බිත්තර ගනිද්දී සාමාන්‍ය බිත්තර ගන්න, පොරු කුකුල් බිත්තර ගන්න එපා. එහෙම නැත්නම් ඔයාලට මේක කාලෙක තැනක ඉන්න හම්බෙන එකක් නෑ. බිත්තර ටික දාගත්තන් පස්සේ තෙල් එක්ක මේ ටික හොඳට බෙද ගන්න ඕනේ යාළුවනේ. බිත්තරේ බෙදෙන තරමට තමයි අපේ නූල්ස් එක ගොඩක් රසවත් කරගන්න පුළුවන් වෙන්නේ. විනාඩි දෙකක් තුනක් විතර මේ ටික බෙදගත්තන් පස්සේ මම මේකට මේ විදිහට අපේ ගෝවා ටිකයි අම මිරිස් ටිකයි එකතු කරගන්නවා. ඒ වගේම තමයි මේකට තෙල් දාගෙන ඉද්දී ලෙඩ හරක මොකද්ද කරා වගේ ගොඩක් අඩුවෙන් තෙල් දාගන්න එපා. සාමාන්‍යයෙන් අපි නූල්ස් වලට ටිකක් වැඩිපුර තෙල් දාගන්නවා. ඒ නිසා මන් දීලා තියෙන ප්‍රමාණයට ඒවත් දාගන්න. සාමාන්‍ය ගින්දරේ හොඳ සුවඳක් එන කමිනාඩි දෙකක් තුනක් අපේ බිත්තර ටික බෙදගත්තන් පස්සේ මම මේකට මේ විදිහට කෑලි මිරිස් එකතු කරගන්නවා. මම මේක පොඩ්ඩක් සැරවෙන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේ විදිහට තුන පහ ගම් මිරිස් කුඩු, ඒ වගේම ලුණු කුඩු දාගන්නවා. ඊට අමතරව සෝයා සෝස්, තක්කාලි සෝස් සහ ඔයිස්ටර් සෝස් දාගන්නවා. සෝයා සෝස් වලට සීනිත් එකතු කරගෙන තමයි මම මේකට දාගත්තේ. ඒක හදාගන්න ඕන විදිහත් මම වීඩියෝ එක පහලින් දාලා තියන්නම්. සීනිත් එකතු කරගත්තන් පස්සේ ගොඩක් හොඳ බැලන්ස් රසක් එනවා යාළුවනේ මේකට. මේ ඔක්කොම ටික දාගත්තන් පස්සේ තව විනාඩියක් දෙකක් විතර සාමාන්‍ය ගින්දර අපි මේ ටික රත් කරගන්න ඕන. මේක මේ විදිහට බැදෙන අතරතුර කපාගත්ත ලොකු ලුණු ටිකක් මම ආයෙ එකතු කරගන්නවා. මේක මේ විදිහට එකතු කරගත්තන් පස්සේ අමුෙන් ලුණු හැපෙනකොට අමුතුම කික් එකක් එනවා. ඒ නිසා ඔයාලා කැමති නම් එකතු කරගන්න. ඒ වගේම මේ නූල්ස් එක මම ටිකක් වැඩිපුර සැරට තමයි හදාගත්තේ. ඔයාලගේ සැර අනුව කෑලි මිරිස් ගම් මිරිස් එකතු කරගන්න. විනාඩි දෙකක් විතර මේ ටික රත් කරගත්තන් පස්සේ අපි තඹ ගත්ත නූල්ස් ටික මේ විදිහට දාගන්නවා. මං ගත්ත නූල්ස් වර්ගයේ තඹ ගන්න විනාඩියක් විනාඩියක අමාරක් වගේ තමයි යාළුවනේ ගියේ. ඒ වගේම තමයි ඔයාලා මේක තඹ ගන්නකොට තෙල් ටිකක් සහ ලුණු ටිකක් එකතු කරගන්න. ඒ ගන්න ඕන විදිහත් මම වීඩියෝ පහලින් දාලා තියන්නම්. නූල්ස් එක දාගත්තන් පස්සේ මම මේ විදිහට හැඳි මිටිකින් මේක කලවම් කරගන්නවා. හැඳකින් මේ විදිහට කලවම් කරගන්නකොට අපිට නූල්ස් එක කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට හදාගන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මේ ඔක්කොම අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගෙන මේ නූල්ස් එක සම්පූර්ණයෙන්ම හදන්න මට පැය භාගයක් වගේ ගොඩක් අඩු කාලයක් තමයි ගියේ. ක්ෂණික නූල්ස් පැකට් හදාගෙන කනවට වඩා මේ විදිහට නූල්ස් එක හදාගත්තොත් ගොඩක් රසට ලාභෙට වැඩිපුරත් එක අපිට කන්න පුළුවන් යාළුවනේ. මේ ටික විනාඩියක් විතර කලවම් කරගත්තන් පස්සේ කපාගත්තු ලුණු කොළ ටික මම මේ විදිහට දාගන්නවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. channel එක හොඳ නම් පල්ලෙ අතින රතුපාට subscribe button එක ඔබලා එයා පැත්තේ තියෙන bell එකටත් දැනගෙනම යන්න. ලුණු කොළක් දාලා විනාඩියක් විතර රත් කරගත්තන් පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ශනික නූල්ස් වලට වඩා ගොඩක් ලේසියෙන් ඒ වගේම ගොඩක් රසට හදාගත්ත අපේ ස්පයිසි නූල්ස් එක. ඇත්තටම යාළුවනේ කියලා වැඩක් නැහැ, සුපිරිම රසයක් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන මෙන්න මෙන්න හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි, දීපීටයි, මංගියා.